ඉතින් මීට ටික දවසකට කලින් ඒ කියන්නේ දවස් 11ට කලින් මම වීඩියෝ එකක් දැම්මා කොහොමද SLT ෆයිබර් කනෙක්ෂන් එකක් භාවිතා කරන කට්ටියට නොමිලේම GB 50ක් ලබා ගන්න කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට මේ වෙනකොට views 6400කට ආසන්න ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නනවා මෙන්න මේ වීඩියෝ එක හරහා මම කොච්චර මුදලක් උපයලා තියෙනද, ඒ වගේම subscribe watch time වගේ කොච්චර දේවල් මට ඇවිත් තියෙනවද, මේ වීඩියෝ එක මම නිර්මාණය කරේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් ගැන. ඉතින් සාමාන්‍යයෙන් YouTube channel එකක් කරන කට්ටිය ඒ කට්ටියගේ ආදායම් වගේ දේවල් වැඩිය පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ දේවල් ගැන පොඩි අදහසක් දෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වීඩියෝ එකෙන් කොච්චර ඩොලර් ප්‍රමාණයක් මම හොයලා තියෙනවා කියලා ඔයාලට මගේ screen එක share කරලම පෙන්නනවා. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාට YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියලා අදහසක් ආවොත් ඒ කට්ටියටත් වැදගත් වෙන videos විශාල ප්‍රමාණයක් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් අපි තවත් විස්තර කතා කර කර ඉන්නතෝ යමු අද video එකට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ YouTube channel එකේ YouTube Studio කියන dashboard එකේ මෙන්න මේ video එකට අදාළ analytics තියෙන page එක. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ video එකට මේ වෙනකොට views 6546ක් ගිහින් තියෙනවා. දවස් 11ක් වගේ කාලයක් ඇතුළත තමයි මෙන්න මේ views ප්‍රමාණය ගිහින් තියෙන්නේ. ඉතින් මේ views ගැන කතා කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක කෙලින්ම තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ උඩහාට පල්ලෙහාට යනව නෙවෙයි, කෙලින්ම වැඩි වෙන විදිහට තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මේ video එකට තාමත් views යනවා. ඒක නිසා අපිට හිතන්න පුළුවන් ඉස්සරහටත් මෙන්න මේ වගේම views මේ video එකට යාවේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ video එක ගොඩක් කට්ටිය search කරලා තමයි බලලා තියෙන්නේ. මේන views වලින් 85.1%ක්ම මෙන්න මේ වගේ YouTube එකේ search කරලා තමයි මේ video එක මේ කට්ටිය බලලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති පැය 48ක් අතරත views 1292ක් ඇවිත් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ රීච් එක ගැන කිව්වොත්, එහෙම නැත්නම් ඉම්ප්‍රෙෂන් එක ගැන කිව්වොත් ඔයාලට බලා ගන්න පුළුවන් 26600ක ඉම්ප්‍රෙෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ 26600කට ආසන්න ප්‍රමාණයක් මෙන්න මේ වීඩියෝ එක YouTube එකේ දැකලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක ක්ලික් කරලා ඉවරලා මේ වීඩියෝ එක බලලා තියෙන්නේ 6400 ගානයි. ඉතින් ඉම්ප්‍රෙෂන් එක වැඩි කියන්නේත් ගොඩක් හොඳයි. හැබැයි ඉම්ප්‍රෙෂන් එක තරමට ක්ලික් ටු රේට් එකත් වැඩි නම් ගොඩක් හොඳයි. ක්ලික් ටු රේට් කියන්නේ CTR එක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන CTR එකට ගියාන් පස්සේ 120.1%ක් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක ක්ලික් කරලා බලපු ප්‍රතිශතය ඒක 120ක් කියන්නේ ගොඩක් හොඳ ප්‍රතිශතයක්. ඉතින් දැන් අපි බලන්න මෙන්න මේකට කොච්චර watch time ප්‍රමාණයක් මට හම්බලා තියෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කිව්වා වගේම විනාඩියේ තප්පර 12ක් වගේ පොඩි කාලයක් තියෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ කිසිම voice එකක් නැහැ. මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බැලුවයි කියලා. ඉතින් මේකේ watch time ගැන කතා කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් views 6500කට watch time 67.1%ක් ඇවිත් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේක විනාඩියක වීඩියෝ එකක්. ඉතින් ඒකත් එක බැලුවාම පස්සේ මේක ගොඩක් හොඳ watch time ප්‍රමාණයක්. subscribe count එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දවස් 11ක් ඇතුළත views 6500කට subscribe 20ක් ඇවිත් තියෙනවා. ඉතින් මේක නම් ගොඩක් පොඩි අගයක්. කොහොම වුණත් මට නම් subscribe 20ක් ගොඩක් වටිනවා. ඒක නිසා මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න දැන් තමයි ඔයාලා හැමෝම බලන් හිටපු දේ මම ඔයාලට කියන්නේ. ඒ තමයි මෙන්න මේ වගේ දවස් 11ක් ඇතුළත views 6546ක් ගිය වීඩියෝ එකකට කොච්චර ඩොලර් ප්‍රමාණයක් මට YouTube එකෙන් ගෙවලා තියෙනවද කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මට YouTube එකෙන් මෙන්න මේ වීඩියෝ එකට ඩොලර් 2.02ක මුදලක් හම්බලා තියෙනවා. ඔයාලා හිතුවේ ගොඩක් ලොකු ඩොලර් ගාණක් හම්බෙන්නේ නැති කියලා නේද? නැහැ, අතර මේක පොඩි ගානක්. හැබැයි වීඩියෝ එකේ හැටියට මේක ගොඩක් හොඳ ගානක්. ඒක ගැන දැන් මම ඔයාලට හොඳට විස්තර කරලා පෙන්නන්නම්. මම යනවා මෙන්න මේ වීඩියෝ එකේ රෙවෙනියු කියන ටැබ් එකට. මේකට ගියාන් පස්සේ වීඩියෝ එකේ රෙවෙනියු ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෙවෙනියු එක තාම අප්ඩේට් වෙලා තියෙන ජනවාරි 1 වෙනිදට. ඉතින් ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති අද ඉඳන් දවස් දෙකක් පිටිපස්සේ තියෙන දේවල් වල ඇනලිටික්ස් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ views වගේ දේවල් බලා ගන්න පුළුවන්. හැබැයි රෙවෙනියු එක අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ දවස් දෙකක් පිටිපස්සේ. ඉතින් මෙන්න මේ ඩොලර් 2.02 හම්බෙලා තියෙන මට views 6500ට නෙමෙයි, ඔයාලට පේනවා ඇති views 5800කට තමයි මට මෙන්න මේ වගේ ඩොලර් 2ක මුදලක් හම්බෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ප්‍රස්ථාරමේ ලයින් එකක් තාම කෙලින් වැඩි වෙන විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ views වලට සාපේක්ෂව මේකත් වැඩි වෙනවා. මම හිතනවා ටික කාලයක් යනකම් මෙන්න මේකෙන් මට හොඳ views ප්‍රමාණයක් වගේම හොඳ ආදායම ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු ඇයි මේකට මෙන්න මෙච්චර අඩු ඩොලර් ප්‍රමාණයක් හම්බ වුනේ කියලා. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තියෙනවා රෙවෙනියු එක. එහෙම නැත්නම් RPM එක.
ඉතින් RPM එක කියන්නේ අපේ වීඩියෝ එකකට views 1000ක් ගියාන් පස්සේ YouTube එකෙන් අපිට කොච්චර මුදලක් ගෙවනවද කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති views 1000කට $0.35ක වගේ ගොඩක් පොඩි අගයක් තමයි අපිට ගෙවන්නේ. මොකද මේක ගොඩක් දිග වීඩියෝයක් නෙවෙයි විනාඩි එක වගේ වීඩියෝයක්. මේකදී අපිට උපරිම ඇඩ් දෙකක් වගේ තමයි ප්ලේ කරගන්න පුළුවන් වෙන්නේ. වීඩියෝ එක ඕපන් කරද්දී ඇඩ් එකක් ප්ලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ් දෙකක් ප්ලේ වෙන්න පුළුවන්. ගොඩක් දුරට එච්චරයි ඇඩ් ප්ලේ වෙන්නේ. ඊට වඩා නම් ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒ වගේ ඇඩ් දෙකක් ප්ලේ කරන නිසා තමයි මේ වගේ ගොඩක් පොඩි අගයක් අපිට හම්බෙලා තියෙන්නේ. මේකට අමතරව අපි දාන වීඩියෝ එකේ කැටගරි එක අනුවත් අපිට ගෙවන ගාණ වෙනස් වෙනවා. ඉතින් ඒ දේවල් ටික සාපේක්ෂව බැලුවාම පස්සේ මෙන්න මේ වගේ අගයක් තමයි මේ වගේ විනාඩියක වීඩියෝ එකකට මට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මම හිතනවා මේක හොඳ අගයක් කියලා. කොහොම වුණත් මේ ඇඩ් එක YouTube එකට දාපු සමාගම YouTube එකට ගෙවලා තියෙනවා $0.2ක් views 1000කට පෙන්වනට. ඒකෙන් අපිට $0.35ක වගේ පොඩි අගයක් තමයි අපිට YouTube එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහාට ගියාන් පස්සේ මොන වගේ ඇඩ්ද ප්ලේ වෙලා තියෙන කියලා අපිට බලා ගන්න පුළුවන්. ස්කිප් කරන ඇඩ් වලින් තමයි මට වැඩිපුර මුදල් හම්බෙලා තියෙන්නේ 146.6ක් තියෙනවා. ඊට පස්සේ බම්ප් ඇඩ්, ඩිස්ප්ලේ ඇඩ් මේ වගේ තව ඇඩ් වර්ග තියෙනවා. ඒ වගේ ඉතුරු ටික මට හම්බෙලා තියෙනවා. ඉතින් මම මේකේ ඔඩියන්ස් එකත් පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝ එක වැඩිපුරම බලලා තියෙන්නේ මේල් කට්ටිය. ඒ කියන්නේ පිරිමි කට්ටිය. ඒ 174.8ක් ෆීමේල් කට්ටියත් 125.2ක් බලලා තියෙනවා. වැඩිපුරම වීඩියෝ එක බලලා තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටිය නෙවෙයි සබ්ස්ක්‍රයිබ් නොකරපු කට්ටිය. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැඩිපුරම බලලා තියෙන්නේ වයස 18ත් 24ත් ඇතුළත කට්ටිය. අනික කට්ටියගෙනු 20 ප්‍රමාණයක් ඇවිත් තිනවා. කොහොමවත් වැඩි හරියම. ඒ කියන්නේ 151ක්ම බලලා තියෙන්නේ අවුරුදු 18ත් 24ත් අතර කට්ටියකින්. ඒ වගේම තමයි මෙන්න මේ views 6500න් 184.4ක්ම ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මීට අමතරව සිංගප්පූරුවෙන් යුනයිටඩ් ස්ටේට් වලින් ඉතුරු ටික ඇවිත් තියෙනවා. ඉතින් දැන් ඔයා දකින්න ඇති මෙන්න මේ වගේ විනාඩියක වගේ පොඩි වීඩියෝ එකකට views 6500කට කොච්චර මුදල් ප්‍රමාණයක් මට YouTube එකෙන් ගෙවලා තියෙනවද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක නිර්මාණය කරන්න, thumbnail එක හදන්න, upload කරන්න මෙන්න මේ හැම දෙයකටම මට විනාඩි 30කටත් වඩා අඩු කාලයක් තමයි ගියේ. ඉතින් ඒ වගේ පොඩි වීඩියෝ එකකට මෙන්න මේ වගේ views ප්‍රමාණයක්, watch time ප්‍රමාණයක්, subscribe ප්‍රමාණයක් වගේම dollar ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙච්ච එකක් ලොකු දෙයක්. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් මම පෙන්නුවා කොහොමද මම මෙන්න මේ වගේ පොඩි වීඩියෝ එකක් නිර්මාණය කළ මේ වගේ ඩොලර් ප්‍රමාණයක් හොයාගත්තේ කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක එහෙම නැත්නම් කම්පියුටර් එක භාවිතා කරලා ලේසියෙන්ම YouTube channel එකක් නිර්මාණය කරලා මටත් වඩා හොඳ ආදායමක් ලබා ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ඊට සම්බන්ධ වීඩියෝස් විශාල ප්‍රමාණයක් අපේ YouTube channel එකේ තියෙනවා. channel එකට ඇවිල්ලා මේ වීඩියෝස් ටික නරඹන්න පුළුවන්. මීට අමතරව වඩා ගොඩක් වැදගත්ම වීඩියෝස් අපේ YouTube channel එකේ තියෙනවා. ඒවත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මෙන්න මේ වගේ වැදගත්ම වීඩියෝ එකකින් ඉස්සරහදී මම හමු වෙනකන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුබම සුබ දවසක්.